Hi guys, welcome to san&anu vlogs. Only thing අද අපි දවස වෙන්නේ කොළඹ ගත කරන විදිහ. ඉතින් අපි සෙට් එකම වීඩියෝ එකෙන්. හරි, ඉතින් අපි ඇත්තටම කොළඹාවේ අද ස්ක්‍රීම් 6 එක බලන්න. ඉතින් කොළඹ ආවත් එක්කම අපිට දවල්ට කන්න පොඩි තැනක් හෙව්වා. ඉතින් අපි ගියා ද ක්‍රිකට් ක්ලබ් කැෆේ එකට. ඉතින් අපි ෆස්ට් ටයිම් තමයි මේ ක්‍රිකට් ක්ලබ් කැෆේ එකට ආවේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට නම් ක්‍රිකට් ක්ලබ් කැෆේ එක ඇත්තටම හොඳයි. ඉතින් අනිත් අයට කොහොමද දන්නේ නැහැ, ගොඩක් අය දන්නවා මේ ගැන. ඉතින් දන්න කට්ටිය කමෙන්ට් එකක් දාමු කොහොමද ද ක්‍රිකට් ක්ලබ් කැෆේ එක කියලා. ඒගොල්ලන්ගේ මෙනු එකේ හැම කෑම වර්ගයක්ම තියෙනවා, ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේ ද ක්‍රිකට් ක්ලබ් කැෆේ ගොඩක් ප්‍රසිද්ධයි. ඒ කියන්නේ පර්ණ ප්ලේස් ලගේ අයිටම්ස් මේගොල්ලෝ ෆ්‍රේම් කරලා අරන් තියලා තියෙනවා ලස්සන්ට. ඕගලන්ට පේනවා ඇති වෝල් වල හිටන් ඒවා ගහලා තියෙන්නේ. ඉතින් මේ ද ක්‍රිකට් ක්ලබ් කැෆේ එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ෆෝරනර්ස්ලා දෙන්නෙක්ගෙන්. ඉතින් කොහමද අපි මෙනු එකෙන් බලලා අපි බර්ගර් දෙකකුයි ස්පැගටි බොලොනේස එකකුයි ඕඩර් කරගත්තා දවල්ට කෑමට. ඉතින් ඒ වගේම තමයි කියන්න අමතුණා මේගොල්ලන්ගේ බාර් එකක් තියෙනවා මේ දෙකර ක්ලබ් එකේ. ඉතින් සෑන් සෙනඟ පිරුණා මේගොල්ලන්ගේ බාර් එකට. ඉතින් ඇවිත් බලන්න ඔයගොල්ලෝ, තාම ඇවිත් නැත්නම් ද ක්‍රිකට් ක්ලබ් කැෆේ. කොළඹ සිටි සෙන්ටර් එකේ ඉන්නේ, ස්කෝප් එකට යන්න තමයි බැලුවේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ස්ක්‍රීන් බලන්න කොළඹ සිටි සෙන්ටර් එකට තමයි බුකින් එක දාගත්තේ ස්කෝප් එකට. කොමාරි අපි ද ක්‍රිකට් ක්ලබ් එකෙන් කාලා කරලා එද්දී වෙලාවත් හරියාගෙන ආවා. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නේ හරියටම 4 මාට. ඉතින් අපි කොහොමාරි මෙතනට 4:15 වෙද්දී සෙට් වුණා. සිසෑම් එකත් ඇවිල්ලා තියෙනවා. සිසෑම් මේටිකේ යනවා. අපිට සිසෑම් බලන්න අද බැරි වෙනවා. හැබැයි අද බලන්නේ අපි ස්ක්‍රීන්. ඉතින් කොළඹ සිටි සෙන්ටර් එකට ආවොත් ඕගොල්ලෝ මේ ස්කෝප් එක පැත්තට ආවොත් ඕගලන්ට පේනවා ඇති මේ සාමාන්‍යයෙන් ඔය ළමයින්ට සෙල්ලම් කරන්න එක එක දේවල් තියෙනවා. ෂොපින් කරන්නත් සුපිරිම ප්ලේස් එකක්. ඉතින් කොළඹ සිටි සෙන්ටර් එකට තාම ඇවිත් නැත්නම් විසිට් කරලා නැත්නම් විසිට් කරලා බලන්න. ඉතින් ඇවිදින්න තැන් කීපයක්ම තියෙනවා කොළඹ සිටි සෙන්ටර් එක පැත්තේ. කොළඹ සිටි සෙන්ටර් එකට ආවනම් මේ ස්කෝප් එක පැත්තට ආවම ලස්සනට පේනවා මේ එළියේ යන මේ බිල්ඩින්ග්ස් එක බලා ගන්න පුළුවන් මාර්ගය ලුක් එක දෙනවා. ඉතින් අවුට්සයිඩ් view එකක් තියෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දවල් වරුවක එක හවස් වරුවක එනවනම් පොඩි අවුට්සයිඩ් view එකක් තියෙනවා. බිල්ඩින් කියන්නේ සම්පූර්ණ කොළඹ තියෙන බිල්ඩින්ග්ස් එහෙම බලා ගන්න පුළුවන්. මෙයා ටවර් එක. ඉතින් තව අපිට කියන්නේ වෙලා තියෙනවා movie එකට. ඒක නිසා පොඩ්ඩක් මේ සිටි සෙන්ටර් එකේ පොඩි රවුමක් ගන්නවා එළියේ. ඉතින් සිටි සෙන්ටර් එකේ අර ෆුඩ්ස් කෝට්ස් පැත්ත එහෙම කැරගුණාට පස්සේ කොහමයි ටයිම් එකත් ආවා. ඉතින් අපි ගියා ටිකට් එක අපි කලෙක්ට් කරගන්න. ඉතින් අපි ඔන්ලයින් බුකින් එකක් දාගත්ත හින්දා හරිම ලේසි. ඉතින් ආවා ටිකට් එක ගත්තා. ඉතින් ඕගොල්ලන්ටත් කියන ස්කෝප් එකට එනවනම් හරිම ලේසි ක්‍රමේ තමයි ඔන්ලයින් බුකින් දාගෙන ඉඳ ආවා ටිකට් එක ගත්තා ගියා. ඉතින් ගියා කියන එකට ගෙදර ගියා නෙමෙයි හෝල් එකට ගියා. Pick your favorite color and see what it'll look like on the Asian Paints Causeway color visualizer. ඉතින් ෆිල්ම් එක පටන් ගන්න පුංචි වෙලාවක් ගියා. ඔයාලා දන්නවනේ ඉතින් සාමාන්‍යයෙන් අපි හෝල් එකකට ගියාම ෆිල්ම් වල ට්‍රේලර් යනවා. ඒ කියන්නේ ළඟදී එන මූවිස් වල ට්‍රේලර් තමයි යන්නේ.
ඉතින් ටික වෙලාව ගියාට පස්සේ මූවි එකක් පටන් ගත්තා. ඇත්තටම මාර මූවිස් මේ ස්ක්‍රීන්ස් කියන්නේ, කියන්නේ ස්ක්‍රීන්ස් මූවිස් 6ක් තියෙනවා මේකත් එක්ක. ඉතින් තාමත් බලපු නැස්ති පිටසක් ඇති, අනිවාර්යෙන් බලන්න කියලා මම රෙකමෙන්ඩ් කරනවා. ඉතින් මේ ෆිල්ම්ස් බලනකොට ඕගොල්ලන්ට හොරෝ ෆිල්ම් කිව්වට මේක ඇත්තම හොරෝ ෆිල්ම් එකක් නෙමේ, ගොඩක් මර්ඩර් කිල සීන් එකක් තමයි යන්නේ. ඉතින් ඇත්තටම බල නැත්නම් ආයමත් කියනවා බලන්න. ඉතින් ඔය තමයි අපි මූවි එක බලලා ඉවර වුණ වෙලාව. කොමාරි පැය 2යි විනාඩි 10ක් වගේ මූවි එක තිබුණා. ඉතින් අපි ෆිල්ම් එකත් ඉවර වෙලා අපි සිටි සෙන්ටර් එකේ තියෙන ෆුඩ්ස් කෝට්ස් පැත්තට ගියා. උගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ෆුඩ්ස් කෝට්ස් සේරම. මේ තියෙන්නේ ආයමත් අවුට්සයිඩ් වියූ එක, පට්ටම කලර්ෆුල් නයිට් ටයිම් එකට. ඉතින් අපි කොහොමාරි මැක්ඩොනල් එකෙන් කෑමත් අරගෙන, ඊට පස්සේ අපි වෙනමත් ෆුඩ්ස් කෝට් එකකින් කෑමත් අරගෙන අපි ගෙදර යන්න කියලා බැලුවේ. ඉතින් බබල් ටී බොන්න ආස කරන කට්ටියට ඉතින් සුපිරි ප්ලේස් එකක්. ඉතින් මෙතන විතරක් නෙමෙයි බබල් ටී තියෙන්නේ, ඇත්තම වන් ගෝල් ෆේස් එකේ තියෙනවා. ඉතින් මේ සිටි සෙන්ටර් එකේ තියෙන බබල් ටී. මොන අපි බබල් ටී ගත්තා. ඉතින් අපි ඉස්සරහට ශිසෑම් එකක් බලන්න යනවා. ඉතින් ඒකෙන් පොඩි රිවියු ෆ්ලොග් එකකුත් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි, ඉතින් ඕක තමයි අපේ ෆ්ලොග් එක. ඉතින් අද අපි ඇත්තටම කොළඹට ආවේ විශේෂයෙන් ස්ක්‍රීම් 6 එක බලන්න. ඕගොල්ලෝ දන්න කරන මූවි එකක්, ඇත්තටම මාර මූවි එකක්. ඉතින් ස්ක්‍රීම් 6 කිව්වහම ෆිල්ම්ස් 6ක්ම තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් ওই ස්ක්‍රීම් සෙට් එක ෆලෝ කරන සෙට් එක ඇති මූවිස්. ඉතින් ඇත්තටම මාර ෆිල්ම් එකක්. ඉතින් බලලා නැත්නම් ගිහින් බලන්න කියලා අනිවාර්යෙන් රෙකමෙන්ඩ් කරනවා. ඉතින් අද අපේ ෆ්ලොග් එක ඉතින් ස්ක්‍රීම් කොළඹ සිටි සෙන්ටර් එකේ. ඉතින් ඒක විතරක් නෙවෙයි, ඉතින් අපි දවල් කෑමට ද ක්‍රිකට් ක්ලබ් එකට ගියා කැෆේ එකේ. ඉතින් ඒ වගේම තමයි අවසානයට අපි කොහොමාරි ආව මැක්ඩොනල් එකට, ඒ කියන්නේ කොළඹෝ සිටි සෙන්ටර් එකේ තියෙන ෆුඩ්ස් කෝට්ස් වලට ගිහිල්ලා පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. අපි ගිය පාරත් මේකට ආව, ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඇත්තම කිව්වොත් අද සාමාන්‍යයෙන් අපි කොළඹට ඇවිල්ලා ගත කරපු හැටි තමයි උනේ. ඉතින් අපි හම්බෙමු අලුත්ම ෆ්ලොග් එකකින්. එතෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් දා තියාගෙන අමතක කරන්න එපා. එහෙනම් බයි. පරණ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා.